අවකාශයකින් මාතෘකාව ගත්ත හින්දා ඒ ප්‍රශ්නේ එනවා දැන්. ඉතින් ඒකදී මේ අපේ ථේරවාදයේ හැටියට සක්වලවල් කියන එක දේශනා වෙනවානේ සහස්ත්‍රී ලෝක ධාතු, දිසහස්ත්‍රී ලෝක ධාතු, ත්‍රිසහස්ත්‍රී ලෝක ධාතු කියලා දේශනාව. සික් මොකද අභිභූ සූත්‍රය. අභිභූ සූත්‍රය. සික්කී සූත්‍රය අභිභූ සූත්‍රය. අභිභූ සූත්‍රය මරවා කියන. ඉතින් ඒකෙදී 1000ක් තියෙනවා world cycles ඒ කියන්නේ සක්වලවල් 1000ක් එකට තියෙනවා. 10ව 1000ක් වුණොත් ඒකට විසහස්සී කියනවා. 10ව 10ව 1000ක් තුනේ බලය. ඒකට කියනවා ත්‍රිසහස්සී කියලා. 10යි 1000ක් කියන්නේ 1 million නේද? 1000 into 1000 කියන්නේ 1 million. 1 million into 1000 කියලා කියන්නේ 1 billion. එතකොට 10ේ group එකක් තියෙනවා. million ේ group එකක් තියෙනවා. billion ේ group එකක් තියෙනවා. හරිනේ? billion ේ group එකක් තියෙනවා. එතකොට ඒක එක දේශනා ක්‍රමයක්. ඊට පස්සේ අපිට අටුවාවේ හම්බ වෙනවා මගුල් සක්වල කියලා එකක්. ඒක වටේ තියෙනවා දසදහසක් සක්වල කියලා එකක්. ඊට පස්සේ කෝටි ලක්ෂයක් සක්වල කියලා එකක්. ඊට පස්සේ ඊට එහා තියෙන සක්. ඒකට කියනවා ජාති ක්ෂේත්‍රය, ආනා ක්ෂේත්‍රය, විෂය ක්ෂේත්‍රය. හරිනේ? බුදු දේශනාවේ අපිට හම්බ වෙනවා සූත්‍රයක සහස්ත්‍රී ලෝක ධාතු, කියන්නේ 1000ක් group එකක්. විසහස්සී 10000ක් මිලියනයක් ගෲප් එකක්. ත්‍රිසහස්සී බිලියනයක ගෲප් එකක්. හරිනේ? ඊට පස්සේ මයික හැටියට අපේ හම් වෙන්නේ දැන් ඉන්න අපි මගුල් සක්වල කේන්ද්‍ර කරගත්තොත් ඒකේ එක 10000ක් තියෙනවා. ඒකට කියනවා ජා ඒ 10000ටම කියනවා ජාති ක්ෂේත්‍රය කියලා. ඒ කියන්නේ 1999ක්. ඒක ජාති ක්ෂේත්‍රය. ඊට පස්සේ තියෙනවා විෂයක් ක්ෂේත්‍රය කියලා කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ 1.12ක්. 1 trillion. හරි මේ කියන්නේ චතුර්සහස්සී කියලා කියන්න වෙන්නේ ඒකට කිව්වොත් චතුර්සහස්සී ඊට පස්සේ එතනින් එහා දෙනවා විෂයක් ශේස්ත්‍රය ජාතික ශේස්ත්‍රය කියලා කියන්නේ ථේරවාදයේ හැටියට බුදුරජාන් වහන්සේගේ උප්පත්තිය පටිසන්ධි මංගල්‍යයේ උප්පත්ති මංගල්‍යය බුද්ධත්ව මංගල්‍යය ධම්මචක්ක මංගල්‍යය ආයු සංස්කාර අතහැරීම මහා පරිනිර්වාණය ආදී අවස්ථාවල මේ කම්පා වෙන්නේ දසදහසක් ශ්ලෝක ධාතු කියලා කියනවා දසදහසක් ලෝක ධාතු කම්පාර මේ තමයි සාමාන්‍ය විස්තරය ජාති ක්ෂේත්‍රය ජාති ක්ෂේත්‍රයේහි මනුස්ස තල තියෙනවා දිව්‍ය තල තියෙනවා ඒ සියල්ල තියෙනවා ජාති ක්ෂේත්‍රයේහි මගුල් සක්වලේ බුදුවරු උපදිනවා ඒ මගුල් සක්වලේ ඉන්න දෙවියෝ මිනිස්සයෝ බ්‍රහ්මයෝ හැමෝටම මාර්ගඵල ලබන්නට පුළුවන් ඉතිරි 9999ෙහි මිනිස්සයෝ මාර්ගඵල ලැබීමක් ගැන කියන්නේ නැහැ දෙවියෝ බ්‍රහ්මයෝ ඇවිල්ලා බණ අහලා මාර්ගඵල ලබන අවස්ථාව කියලා එක සූත්‍රයක දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යන්තයන්ට ගිහිල්ලා මම බණ කියනවා කියලා දේශනාවක තියෙනවා. හරිනේ? ඒක මට සූත්‍රේ කෝට් කරන්න මතක් වෙන්නේ නැහැ. දේශන. ඒතර ඒක අටුවා විස්තර කරනවා මේ විශේෂයෙන් කතා කරන්නේ පිටසක්වල මගුල් දසදහසක් ලෝක ධාතු වලට උන්වහන්සේ වෙනම වේශයකින් වැඩම කරනවා. වැඩම කරලා ඒ රටවල ඉන්න රජුරුවන්ගේ වේශයෙන් බණ කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය බණක්. එතකොට ඊට පස්සේ අතුරුදහන් වෙනවා. ඊට පස්සේ තව ටික කාලෙකින් තව ටික කාලෙකින් රජුරුවත් ඇවිල්ලා අර කතාවක් කරනවා. රජුරුව කතා කරනවානේ මිනිස්සුන්ට නේද? අද අපේ නායකයෝ දේශපාලන කතාවක් කරනවා. ඒ කතා කරනවා. එතකොට ඒ කොන්ටෙක්ස් වෙන ඇති වෙනස් ඇති. ඉතින් ඒ කතා කරනකොට මිනිස්සුන්ට තේරෙනවා කලින් හිටපු කෙනාගේ කතාවයි මේකයි වෙනස්. එහෙනම් අනිවාර්යෙන් මේ වෙන කෙනෙක් මේ අපේ රජුරෝ නෙමෙයි ඉස්සෙල්ලා හිටියේ මේ වෙන කෙනෙක් මෙයා කවුරු හරි දෙවියෙක් වෙන්නට ඇති කියලා ඒ දේශනා කරන්නේ කුසල් කරන්නේ පාපේ මලකින්න වගේ දේවල්. එහෙනම් ඒ දෙවියෝ ඉන්න ඒ පුද්ගලයා ඉන්න දිව්‍ය ලෝකෙට යන්න ඕනේ කියන අදහසින් ඉන්න තැනට යන්න ඕනේ කියන අදහසින් කුසල් කරා. ඒ කුසල් හේතු කරගෙන ප්‍රදිනී ප්‍රනිදී හේතු කරගෙන මගුල් සක්වලේ උපදිනවා. ඊට පස්සේ ඕකේ සරිසල්ලා ආයි බුදුරේ කම්බෙච්ච ලාග ගොඩ යනවා කියලා කියනවා. හරිනේ? එතකොට ඒ දසදහසක් ලෝක ධාතුවල මිනිස්සයන්ටත් පිහිට වෙන්නේ ওই විදිහට කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට ආනාශේස්ත්‍රය කියලා කියන්නේ කෝටි ලක්ෂය. ඒ කියන්නේ 1 trillion. හරිනේ? ඒතර අර සූත්‍රේනේ බෙදීම මේ බෙදීමයි දෙකක්. අරක තිබ්බේ 1000 මිලියනය බිලියනයනේ මේකේ තියෙන්නේ 10000 trillionය.
ඒක තමයි ආඥා ශ්‍රේෂ්ඨේ සාමාන්‍යයෙන් කියන රතන සූත්‍රය, කන්ද සූත්‍රය, දජග්ග සූත්‍රය වැනි විශේෂ සූත්‍ර දේශනාවල ආඥාව බලය ක්‍රියාත්මක වෙන ශේෂ්ත්‍රයට තමයි ආනා ශේෂ්ත්‍රය කියලා කියන්නේ. ආඥා ශේෂ්ත්‍රය කෝටි ලක්ෂයක් 1.12ක්. ඒක ට්‍රිලියනයක්. ඒක ලෝක ධාතු. මේවා වල මේවා සාමාන්‍යයෙන් අපේ දේශන ක්‍රමයේ හැටියට මේවා එකටම හට ගන්නවා එකටම විනාශ වෙනවා ක්ලස්ටර්ස් ආනාශිස් ඒ වගේ තව ක්ලස්ටර් එකක් තියෙනවා කෝටි ලක්ෂි තව එකක් තියෙනවා එහෙම එහෙම ඒවා හටගෙන විනාශ වෙන්නේ එක එකට කෝටි ලක්ෂයක් විනාශ වෙනවා කෝටි ලක්ෂයක් හට ගන්නවා එතනින් අපේ කෝටි ලක්ෂයට එහා අපේ කෝටි ලක්ෂයට එහා තියෙන සක්වලවල් අපේ කෝටි ලක්ෂයට එහා තියෙන සක්වලවල් වලට බුදුරජාණන් වහන්සේගේ විශේෂ ශ්‍රේෂ්ත්‍රය උන්වහන්සේ ඒව ගැන අවබෝධය ඇති කරගන්නට පුළුවන් ආභෝධය තිකර ගන්නට පුළුවන්. ඉතින් අර අර දේශනාවේ කියනවා මට බණ කියන්නට පුළුවන් මට මතකෙද ත්‍රිසහස්ත්‍රී ලෝක ධාතුරත් එහාටත් බණ කියන්න පුළුවන් කියලා වගේ කතාවක් කියනවා. අවශ්‍ය නැහැ නේද? අවශ්‍ය නම් ඒ තරම් බණ කියන්න පුළුවන් කියලා උනාසගේ ආනුභාවය ප්‍රකාශ කරන එක තැනකදී. ඉතින් ওই විදිහට තමයි ඕකෙන්. ඊළඟට ඔබතුමා අහපු ප්‍රශ්නය මගුල් සක්වලේ තමයි බුදුව රූප දෙන්නේ විතරක් කියන කතාව. එක පාඩයක් එනවා මේ අංගුත්තර නිකාය එනවනේ. එක ලෝක ධාතුවක එකවර ලෝතුරා බුදුවරු දෙන්නේක් පහළ වෙන්නේ නැහැ කියලා නේද? එකවර ලෞතර බුදුරු දෙන්නේ පහළ වෙන්නේ නැහැ කියලා පාඩයක්. එතකොට මා අටුවාවේ එක විස්තර කරන්නේ මේ මගුල් සක්වල ගැන මේක කිව්වේ නැත්නම් දසදහසක් සක්වල ගැන කිව්වේ. දසදහසක් සක්වල නැත්නම් මගුල් සක්වලෙත් දෙන්නේ පහළ වෙන්නේ නැතිනම් අනිත් සක්වල ගැන කවර කතාවද? ඒ ප්‍රකාශනයේ පදනම් වෙන්නේ මොකක්ද දන්නවද? කලින්ම අදහසක තින්න අටුවාව සහ සම්ප්‍රදාය මගුල් සක්වලේ හැර වෙන සක්වලක බුදුරු පහළ වීමක් නැත. ඒක තමයි ෆන්ඩමෙන්ටල්. මගුල් සක්වල හැර වෙනසක් වලක බුදුවරු පහළ වීමක් නැත. එතකොට ඒ ෆන්ඩමෙන්ටල් එක තමයි කියන්නේ බුදුරණන් වහන්සේ කර අංගුත්තර නිකායන දේශනාවේදී ඒකක වර්ගයේදී ඒකක නිපාතයේදී මේ සක්වලෙත් පහළ වෙන්නේ නැතිනම් ඒක කියනවා මට මතකයි දසදහස සක්වල හෝ මේ සක්වල ගැන කියන්නේ. ඒ දේශනාවෙන් එක සක්වල කියලා ඒ කටුව විස්තර කරනවා මේ ශේෂ තුනක් තියෙන නිසා මේක දසදහසක් ජාතික ශේෂ්ඨය ගැනත් කියව වෙන්න පුළුවන් මගුල් සක්වල ගැනත් කියව වෙන්න පුළුවන්. ඉතින් ඒකේ පහළ වෙන්නේ නැහැ කියන්නේ අනිත් ඒවා ගැන කවර කතාවද කියලා. මොකද මේක විතරයි බුදුරු පහළ වෙන්නේ. ඒ නිසා ඒ දේශනාවෙන් නෙමෙයි ඒ කරුණ අපි ගන්නෙ ඊට මෙහායින් තියෙනවා ෆන්ඩමෙන්ටල් එකක් මේ සක්වලේ විතරයි බුදුරු පහළ වෙන්නේ. මේ සක්වලේ මිලින්ද ප්‍රශ්නෙත් ওই ප්‍රශ්නේ අහනවනේ බුදුරු දෙන්නෙක් එකපාර පහළ වෙන්නේ නැත්තේ එහෙම කිව්වම අර ඒකේ ආනුභාවයේ වෙනස්කම දරන්න බැරි කම එහෙම කියලා කතාව ඉස්සර ගොඩක් කියන. ඊට පස්සේ එකක් එනවා මට මතකයි අපදාන පාළි බුද්ධ අපදානේදී අසංකේය වූ බුද්ධ ශේස්ත්‍රය කියලා වචනයක් කියනවා. උන්වහන්සේ දැක්කා කියලා. අසංකේය බුද්ධ ශේස්ත්‍රය. එතකොට මේක නිසා සමහර ආචාර්යවරු අදහසකට එනවා දසදහසක් වලින් කෝටි ලක්ෂයක් සක් වලින් එහා මට මතකයි කෝටි ලක්ෂයක් සක් වලින් එහා ඔයම් කිසි ප්‍රමාණයකින් එහා තව තැන්වල බුදුවරු පහළ විය හැක කියලා අදහස. බුදුවරු පහළ විය හැක කියලා. ඉතින් ඒක අටුවා ප්‍රතික්ෂේප කරනවා නෑ මේ අසංකේය බුද්ධ ශේෂ්ත්‍ර කියලා කිව්වේ බුද්ධ කෙත්තා කියලා එන්නේ පාලි පාඨයේ. ඒ කිව්වේ විෂයක් ශේෂ්ත්‍ර තුනක් තියෙනවා ආඥා ශේෂ්ත්‍රය, ජාතික ශේෂ්ත්‍රය, විෂයක් ශේෂ්ත්‍රය. එහෙම මේ විෂයක් ශේෂ්ත්‍රයේ අනන්ත වූ සක්වලවල් තියෙනවා කියප එක මිසක් අනිත් සක්වලවල බුදුරු පහළ වෙන්නේ නැහැ කියන එක තමයි තේරවාද සම්ප්‍රදාය අදහස්. අර වගේ අදහස් තිබිච්චා ඉඳලා තියෙනවා තේරවාදයේ ඇතුළේම ස්වාමීන් වහන්සේලා ඒක ප්‍රතික්ෂේප කරනවා අටුවාවල. ඊට පස්සේ ඕකට තියෙන ඊළඟ කතාව තමයි ප්‍රශ්නයක් එන තැනක් තමයි මොකද්ද මේ 31 තලයක් තියෙනවානේ 31 තලයේහි පහක් න සුද්ධාවාස බ්‍රහ්මලෝකේ. අපිට සුද්ධාවාසී උපදින්නේ අනිවාර්යෙන් අනාගාමී වෙච්චයි. සුද්ධාවාසී පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා අනාගාමී පලස්තයා. එයා එතන ඉදිරිපත් වෙලා ඉදිරිපදිලා භාවනා කරනකොට අරහත් මාර්ගස්තයෙක් වෙන්න පුළුවන්. අරිහත් මාර්ගස්තය අරිහත් පලස්තය ඔය පුද්ගල තුන්දෙනා තමයි සුද්ධාවාසී ඉන්නේ උපදින්නේ අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනෙක්මයි. එතකොට මේ සක්වලේ විතරක් නම් දැන් ප්‍රශ්නයක් කරනවා මේ අයි ප්‍රශ්නේ එන්නේ ජාතික ශේස්ත්‍රේ විෂයක් ආඥා ශේස්ත්‍රේ විෂයක් සිට මේ හැමතැනම 31 තලයේම තියනවාද? හැමතැනම 31 තලයේම තියනවා. ඒකට මත තියෙනවා ආචාර්යවරුන්ගේ සමහරු කියනවා නෑ 31ක් නැහැ. මට මතකයි ජාතික ශේස්ත්‍රෙන් එහාද කොහෙද 26යි. මොකද ඒක සඳහනක් නැහැ කොහෙවත්. 26යි. අනාගාමී වෙන්නේ නැහැ කියලා කවුරු හරි.
ඉතින් ඊට පස්සේ සමහර කෙනා නෑ ඒකෙත් 31 තියෙනවා. හැම එකෙම 31. 31 තියෙනවා කියන එකට හේතු සාධක දෙකක් කියනවා. සමහරු කියනවා ආඥා ශේෂ්ඨෙන් එහාට බුදුවරු පහල වෙනවා. ඒ නිසයි 31 තියෙනවා. හරිනේ? සමහර කෙනා ආ තේරවාදයේ හැටියට ඒක ප්‍රතිශේධිතයි. බුදුරු පහල වෙන්නේ නැහැ. හැබැයි 31 තියෙනවා. මොකද හේතුව 31 තියෙන්නේ? මගුල් සක්වල වල ආදී නැත්නම් මේ දසදාස සක්වල ඉන්න අනාගාමීන් වහන්සේලා විවේකයට කැමති. ඒ විවේකයේ වුන් භජනය කරන්න ඒ වගේ ඈත දින සක්වල වල සුද්ධාවාස වලට ගිහිල්ලා කාලය ගත කරනවා. ඒ සඳහා තියෙන්නේ. හරිනේ? ඉතින් ඒකට ප්‍රායෝගිකව ප්‍රශ්නයක් මතුවෙන තැනක් තමයි ප්‍රායෝගික ගැඹීම ඔබ්ජෙක්ටිව් මම ඔබ්ජෙක්ටිව්ලි කතා කරන්නේ මේ ප්‍රශ්න අහන්න පුළුවන් විමසන්න පුළුවන් නුවණින් මා අහන්නේ. මගේ අදහස මොකක්ද කියලා එක එක පෞද්ගලික දෙයක්. විමසනකොට අපිට එන ප්‍රශ්නයක් තමයි අනන්තනම් අවකාශය. අවකාශය අනන්තනම් කෙලවරක් නැතිනම් කිසිම කෙනෙක් අපි දන්නවා කිසිම ආකාරයකින් ළඟා නොවිය හැකි කෙලවර. කෙලවරක් නැහැ. ඒක අනාගාමි කෙනෙක් හිටියත් මේ භක්මතලයේක කල්ප 16000ක් අකනිට්ඨ භක්මවාසී ගියත් කෙලවකට යන්න බෑ. තවත් යාන හැකි භක්ම ලෝක හැම තියෙනවා. ඒ කියන්නේ දසදහසක් ලෝක ධාතුවේ ඉන්න සියලු අනාගාමීන් වහන්සේලාට රීච් කරන්න බැරි සක්වල වල ටිකක් තියෙනවා. විශ්වානන්ත නිසා. ඒකත් ෆැක්ට් එකක්. ඒකත් ෆැක්ට් එකක්. ඒතර එහෙනම් ඒ වල සුද්ධවාස තියෙන්නේ මොකටද කියන ප්‍රශ්නේ අහනවා. හරිනේ? ඉතින් ওই විදිහට වගේ ටිකක් අර උත්තරයක් නෙමෙයි මං කියන්නේ ඔබතුමා අහපු නිසා මේ නැත්නම් මට කෙලින්ම කියන්න තිබුණා මේක විතරයි බුදුහරු පහල වෙන්නේ ථේරවාද සම්ප්‍රදායට අනිත් එක නැහැ කියලා. ඉතින් ඔය කියන ඉන්සයිට්ස් ටික මම හිතනවා දෙන්න ඕනේ. ඒක ශ්‍රද්ධාව නැති කරන්න අශ්‍රද්ධාව ඇති කරන එකක් නෙමෙයි. මේ නුවණින් විමසන්න ඕන දේවල්. ඒවා අපේ ආචාර්යවරු, පුරාණ ථේරවාදයේ ථේරවරු මේක විමසලා තියෙනවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක too much මේ හිතන ක්‍රමය. ඉතින් අයි යෝග බලන්න බැරි කියලා හිතන්න කියන්න පුළුවන්. ඒ වගේ එක එක තරක ගේන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපි theoretically බැලුවම ওই විදිහේ දේශනා ටිකක් තමයි සහ ප්‍රශ්න තරක ටිකක් තමයි අපිට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ථේරවාද සම්ප්‍රදායට ස්ට්‍රික්ට් වෙන ඉඳලා කතා කරොත් මේ සක්වලේ විතරයි බුදුරු පහළ වෙන්නේ කියලා තමයි අටුවාවල දැක්වෙන්නේ. ඔව් ථේරවාද සම්. අසම්‍යතලේ ඉපදිලා මහා කල්ප 500ක් සිතක් නැතුව තියෙන ඒ ප්‍රයත්මයි සුද්ධාවාසයේ අනාගාමී බ්‍රහ්ම රාජයේ නිරෝධ සමාපත්තියේ මහා කල්ප 500ක් මම සමාදිනව නම් ඒ තියෙන ඒ තත්වයයි ඒ දෙක අතර සත්‍යෙක් කියන එක ඇතර ඉන්න බුද්ධර සත්‍යයට තියෙන අධ්‍යක්ෂ සත්‍යෙක් තියෙන අධ්‍යක්ෂේ වෙනස්කමක් තියෙනවා. සබ්ජෙක්ටිව් අධ්‍යක්ීම වෙනස්කමක් නැහැ. මොකද සබ්ජෙක්ටිව් වෙන්නේ හිත නැහෙනි. සබ්ජෙක්ටිව් අධ්‍යක්ීම වෙනස් නැහැ. එතකොට ඒකයි අපි දා ඊයේ කතා කරා ඔය ප්‍රශ්නේ වේදේිත සුඛය අවේදේිත සුඛයයි. සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එක ගත්තොත් සිතනේ. ඒතර සිතක් නැහැ දෙන්නටම. හුදු සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එකට කොටු කරලා අහුවොත් එකම විදිහ එක්ස්පීරියන්සස් දෙකක්. ඒක එක්ස්පීරියන්ස් එකක් නැහැ කියන්නේ. ඊට නිරෝධ සමාපත්තිය නිකන් සමාධිය හැමෝටම එකම දෙයක් තියෙනවා. සිත නැහැ. හැබැයි සැපය විස්තර කරොත් අවේධිත සැපේ විස්තර කරොත් නිරෝධ සමාපත්තිය සමවැදීච්ච පුද්ගලයා අනාගාමී නම් රහත් නම් එයාට එන්නට තියෙන අනුප්පන්න ස්කන්ධයන්ගෙන් ඔහු මිදියට අපි මේ කතා කරන්නේ ඒක අවේධිත සුඛය හිතෙන් දැනගත්තත් නැතත් අදහර නැහැ සැපේ පවතිනවා. අපි කතා කරේ මනුස්ස ලෝකේ අර දුගති දුකින් මිදිලා ඉන්න ස්ටේට් එකේ ඉන්නකොට අපි ඒක ගැන හිතුවත් නැතත් අපි මොන ප්‍රශ්නයක වෙන ප්‍රශ්නක හිටියත් මන් දුගතියේ තිබිච්ච දුකෙන් මිදීමේ නැති උන්නේ නැහෙනි. ඒ වගේ අනා නිරෝධ සමාපත්තිය සමවැදිච්ච කෙනයි අසඤ්ඤ සත්‍යයේ ඉන්න කෙනයි අපිට මහකල් 500ක් ඉන්නවා කවුරු හරි බ්‍රහ්මෙක් නිකන් සුද්ධාවාසී කෙසේ වෙත මොකද අනාගාමීන් උපදින්නේ අනිවාර්යෙන් සුද්ධාවාසී විතරක් නෙවෙයි අනාගාමී කෙනෙක් මේ යට බ්‍රහ්ම ලෝකවලත් උපදින්න පුළුවන්. චතුර්ථ ධානලාභී අනාගාමී කෙනෙක් සුද්ධාවාසී උපදින්න යට බ්‍රහ්ම ලෝකවල උපදිනවා. හරි අපි අනාගාමී බ්‍රහ්මෙක් මහා කල්ප 500ක් ඔයිද මහා කල්ප 500ක් ඉන්නේ වෙහප්පලේ විතරයි. ඒතකොට තර්කේ හරියන සුද්ධාවාස විතරයි ඉන්න වෙන්නේ. ඒ සමාන කාලයක් ඉන්නවා නම්. ඒතකොට හරි ප්‍රශ්නේ. ඒතකොට මහා අකනිට්ඨාවේ අවුරුදු 16000ක් කල්ප 16000ක් ආයුෂ තියෙන කෙනෙක් මහා කල්ප 500ක් සමවදිනවා මේකට නිරෝධ සමාපත්තියට අසංසත්තේ ඉන්න කෙනෙක් මහා කල්ප 500ක් නිරෝධී වෙසිත නැතු ඉන්නවා. ඒ දෙන්නගේ අවේධිත සුඛය ගත්තොත් ඔහු නැවත මහා දුකක බැඳිලා ඉන්නේ. එහෙනම් දුකින් මිදිලා නැහැ. අර මිනිස්සු අර සත්වයා දුකෙන් යම් අනාගාමී නම්
ලොකු දුකකින් අරහත් නම් සම්පූර්ණයෙන් දුකෙන් මිදිලා ඉන්නේ. ඒ නිසා ඒ සැප දෙක සංසන්දනය කළ නොහැකි. නිරෝධ සමාපත්තියේ සැපය අර අචිත්තක භාවයේ නැමැති එකම දෙයට කතා කරොත් හරි. එතන ගත්තොත් දෙකම එකයි. නමුත් සැප වශයෙන් ගත්තොත් මොකද සැප වර්ග දෙකයි. අවේදිත සුඛයි වේදිත සුඛයයි. අතන වේදිත සුඛයකුත් නැහැ සිතක් නැති නිසා. අවේදිත සුඛයේ පැත්තෙන් ගත්තම ඔහුට ඒ කියන්නේ අසන්න සත්‍යයේ ඉඳීමේදී යම් අවේදිත සුඛයක් තියෙනවා. මොකද සිතේ දුකෙන් මිදිලා යා. සිත නැමැති සංස්කාර දුකෙන් මිදිලා. නිරෝධ සමාපත්තිය ඉන්නේ එහෙමයි. නමුත් නිරෝධ සමාපත්තිය ඉන්නේ කෙනා ඊට වඩා වැඩි වෙනවා. මොනවද එන්නට තියෙන ස්කන්ධ දුකෙනුත් ඔහු නිදහස් වෙලා තියෙන නිසා.